අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා වසරක් අවසන් වෙමින් තවත් වසරකට ඇතුල් වෙන්න ඉන්න අපිට ආරාධනාවක් තියෙනවා තවත් මේ අවුරුද්දේ අපිට අහිමි වෙච්ච කරගන්න බැරි වෙච්ච දේවල් එක්කම අපි ලත වෙනවද එහෙම නැත්නම් උදා වෙන අලුත් වසර බලාපොරොත්තු වේ දෝතින් බාර ගන්නවද අපි ආරාධනා කරමු සුදාත්මයාණන් වහන්සේ ජේසුගේ හුස්ම ජේසුගේ ප්‍රාණයාණන් වහන්සේට ඉන්න කියලා අපේ ජීවිතයන් වලට හේතුව බැලූ බැල්මට මේ තියෙන ආර්ථික රටාව මේ තියෙන ජීවන වියදම අපිට හුලන්න බැරි තරම් අපහසුයි අපේ අධ්‍යාපනයන් අපේ දරුවන්ගේ අධ්‍යාපනයන් තුල දරුවෝ හිර වෙලා ජීවිතේ කොහොමද අතපස්සු වෙච්ච අවුරුදු වල අධ්‍යාපනය නැවත සකසා ගන්න කියලා දෙමව්පියෝ වැඩිහිටියෝ ගුරුවරු දරුවෝ කොහොමලා ඉන්නේ ලොකු වේදනාත්මක අත්දැකීමක ඒ වගේම ජීවිත ප්‍රශ්න අරගල ඇතුලේ කොහොමද අපි අලුත් අවුරුද්දවත් සුබ අවුරුද්දක් වෙන්නේ අමුතුෙන් ලග්න පලාපල බලලා පළක් නැහැ මගේ අම්මේ තාත්තේ දයාබර දුවේ පුතේ ලග්නය නෙමෙයි වෙනස් වෙන්නේ ඔබයි මමයි හැමදාම වෙනස් උනේ ඒ නිසා ග්‍රහත් තරු තාරකා හැමදාම තිබ්බ තැන්වලම තියේවි ඒ වල තියෙන ගුරුත්වාකර්ෂණ බලයත් අර ටෝච් එකේ බැටරි බහිනකොට එළිය අඩු වෙනවා වගේ අපිට දැනේවි ඔබේ මගේ හදවත ඒ ප්‍රාණයානන් වහන්සේගේ බලයෙන් පිරුණොත් කිසිම දෙයකට බෑ සුබ අසුබ නැකතකට වෙලාවකට බෑ ඔබේ මගේ ජීවිතය අඳුරු කරන් තවත් කෙනෙකුට බෑ තවත් කෙනෙකුගේ සාපයකට තවත් කෙනෙකුගේ ආශිර්වාදයකට පමණක් බෑ ඔබේ මගේ ජීවිතය ආලෝකමත් කරන් අපි ආරාධනා කරමු ජීවිතයට අපි ආරාධනා කරමු ඒ මහා ප්‍රාණයානන්ගේ ජීවිත අත්දැකීමට ඒ තුලයි ඔබට මට බලාපොරොත්තුවක් තියෙන්නේ ඒ නිසා සමහර වෙලාවට ගනුදෙනු වලින් අපි බලන්න ගියොත් දෙයියනේ මේ අවුරුද්දේ කොච්චර ණය වුණාද මේ අවුරුද්දේ කොච්චර ෆිනෑන්ස් එක ගෙවා ගන්න බැරුව අපි හිර වුණාද කොච්චර අපි උගසට තිබ්බද අපේ රන් අබරණ නමුත් ජීවිතයේ උගසටක් තියන්න බෑ අපිට ඒ නිසා තමයි මේ අවුරුද්ද අපි අවසන් වෙමින් අලුත් අවුරුද්ද මහා බලාපොරොත්තුෙන් පටන් ගන්න ඉදා රතු මුහුද ඉදිරියේ මෝසෙස්ට දැනුනේ රතු මුහුද ඉදිරියේ පිටිපස්සේ මහා බලෑණියක් හඹා එනවා මෝසෙස්ට කර කියා ගන්න දෙයක් නැහැ නමුත් නික්මයාම පොතේ කියනවා දෙවියන් වහන්සේට මොර ගහනකොට මෝසෙස් දැන් අපි හිර වෙලා මැරෙන්නයි යන්නේ කියලා දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා මෝසෙස් සටන මාගය ඔබ නිශ්චලවන්න මම ඔබ වෙනුවෙන් සටන් කරන්නේ මේක අපි අයිති කරගමු අපේ ජීවිතයට ඔබේ මගේ ජීවිතේ තියෙන සුබ ආරංචිය තමයි අලුත් අවුරුද්ද පටන් ගන්න the battle belongs to the lord i will fight for you you have to be calm ඔබ නිශ්චල වෙන්න අවශ්‍යයි ඔබ කරදර වෙලා ඔබ ජීවිතේ අනිත් අයත් එක්ක තරඟ කරගෙන අනිත් අයත් එක්ක රණ්ඩු කරගෙන අනිත් අයත් එක්ක ජීවිතේ මහා හබයක් නිර්මාණය කරගන්න බෑ උන්වහන්සේ කියනවා මම ඔබ වෙනුවෙන් සටන් කරන්නෙමි ඔබ නිශ්චලවන්නේය සටන මාගේය අපි ඒ නිසා ඒ බලාපොරොත්තුව තුළ අපි ස්ථිර වෙමු අපි කියමු ඔව් මේ අවුරුද්දේ අවසානයි දැන් අලුත් අවුරුද්ද වහන්සේට බාරයි ඒ නිසා මේ අවුරුද්දේ ගමන වහන්සේට මම බාර දෙනවා ජේසුනි ඒ තුළ වහන්සේ ගෙනියන් වහන්සේ සටන් කරන්න මට කරගන්න බැරි දේ කරගන්න මහා ශක්තිය දෙන්න වහන්සේ වහන්සේ තුළ මම උපේක්ෂාවෙන් වහන්සේට ආරාධනා කරනවා ජේසුනි ඒ සතුට අරගෙන යලි වඩින්න සුදාත්මයාණනි Aaradhana
අතර මං වෙලා උදකලාව සුසුම් හෙලන අදවත සනහා අතීතයේ ගිලී ගිය සතුට රැගෙන යලි වඩින් ආරාධනා ආරාධනා අපි දිනත වස්සාගෙනම කියමු මට සතුට අහිමි වුණේ විවිධ හේතු නිසා සමහර වෙලාවට ජේසුනේ මම ගොඩාක් බලාපොරොත්තු තියාගත්ත මගේ ස්වාමි පුරුෂයා බිරිඳ ගැන මම හිතුවා මගේ අම්මයි තාත්තයි හැමදේම මට කරලා දෙවි කියලා මම හිතුවා මගේ ජීවිතයේ වටේ ඉන්න අය ඒ අය මම වෙනුවෙන් ජීවිතය මට සකසා දෙයි කියලා හැබැයි යපුම් මානසිකත්වය ගොඩාක් වෙලාවට ඉතා භයානක අවසානයකින් කෙලවර වෙන මට තව කෙනෙක් මත යපිලා ජීවත් වෙන්න බෑ මේ ලෝකේ විශ්වාස කරන්නයි තියෙන් හැබැයි මගේ බිරිඳ මගේ ස්වාම පුරුෂයා මට අයිති නෑ මගේ අම්මා තාත්තා මට අයිති නෑ මගේ දරුවා මට අයිති නෑ මේ ලෝකේ කිසි කෙනෙක් මට අයිති නෑ එක නිමේෂයක ඒ අය වෙනස් වෙනවා ඒ අය මාව හැරදා යනවා ඒ අය නැවතත් ඔබ වහන්සේ කැඳවන මොහොතේ ඔබ වහන්සේ ළඟට එනවා ඒ නිසා ජීවිත මගේ අනාථ භාවයේ අධ්‍යක්ෂ මේ ගෙවුණු අවුරුද්දේ මම නතර වුණේ මිනිස්සු ළඟ මම අල්ලගත්තේ මට ආදරය කරන මිනිස්සුන්ව ජීවිතේ තදින්ම නමුත් මට තීරුණා ඔවුන් වහමදාම මටම කියලා ලං කරලා තියාගන්න බෑ කියලා ජේසුනේ ඒ නිසා ඔබ වහන්සේ තුලයි ජීවිතේ නැගිටින්න පුළුවන් ඔබ වහන්සේ තුල දෙපයින් නැගිටින ජීවිතයක් ස්වාධීනව ඔබ වහන්සේ මත යැපිලා පමණක් ජීවත් වෙන ජීවිතයක් තුල වෙනදට වඩා මගේ බිරිඳට ආදරය කරන් වෙනදට වඩා මගේ ස්වාම පුරුෂයාව තේරුම් ගන්න වෙනදට වඩා මගේ අම්මා තාත්තව දුබලකම් එක්කම පිළිගන් වෙනදට වඩා මගේ දුවගේ පුතාගේ ජීවිතවල තියෙන වෙනස්කම් වලට සංවේදී වෙන්න වෙනදට වඩා මාත් එක්ක එකට ගමේ මීසමේ මගේ සමාජයේ ඉන්න යාළු යේලියන්ව මහ පුතුම ආදරයකින් තේරුම් ගන්න ආරාධනා ප්‍රාණයානේ ජේසුනේ මේ අවුරුද්ද පුරාම මම ගෙවපු ජීවිතය තුල මම හිතුවා මම හොයන ආදරය මට ලැබෙන්න ඕන කියලා මට ආදරය ලැබෙනකන් මම ගොඩාක් වෙලාවට අතුලාන්තෙන් බලාගෙන හිටියා ඒ ආදර නොලැබෙනකොට මම කලකිරුණා බිඳ වැටුණා ආදරය කරගන්න බැරුව මම හිර වුණා ගල් වුණා සැකය වැඩි වුණා හේතුව මගේ බලාපොරොත්තු ගොන්නක් තුල මම හිර වෙලයි ආදරය කරන්න මම පටන් ගත්තේ නමුත් ජේසුනේ මම ගොඩ නගන බැඳීම් යුගය බැඳීම් මම මගේ මිතුරන් මිතුරියන් එක්ක මම මගේ අම්මා තාත්තා එක්ක මම මගේ ස්වාම පුරුෂයා බිරිඳ එක්ක මම ස්වභාව ධර්මයේ එක්ක
මම ගොඩනගන මගේ යුග බැඳීම් ගොඩාක් වෙලාවට සසල වෙන්නේ නිසල වෙන්නේ මම මුලින්ම ආදරය ලැබෙනකන් මම බලා සිටින නිසා මම හොයන ආදරය මට ලැබෙයි කියලා මම අනිත් අයගෙන් ආදරය ඉල්ල ඉල්ලා ජීවිතේ වද වෙන නිසා ජේසුනි ඔබ වහන්සේ ආදරය මා තුල උත්පාදනය කරන මහා ආදරවන්තයානෝ එනිසා අලුත් අවුරුද්දේ අලුත් පැතුමක් එක්ක වෙනදට වඩා මගේ බිරිඳට දැනෙන්න ආදරය කළා වෙනදට වඩා මගේ ස්වාම පුරුෂයාට සංවේදීව ආදරය කළා වෙනදට වඩා මගේ අම්මා තාත්තව දුර්වල දුබලකම් එක්කම පිළිගත් වෙනදට වඩා මගේ දරුවන් තියෙන වෙනස්කම් වලට හදවතින්ම සංවේදී වෙලා සංවාද කරන් සවන් දෙන් වෙනදට වඩා මම වැඩ කරන තැන මගේ ගමේ මගේ මිස්සේ මගේ සමාජයේ වෙනස් අදහස් දරන මට වඩා වෙනස් විදියට හිතන චෝදනා ගැරහුම් කරන පුංචි දෙයටත් මාව පාගල අතහරින අයත් එක්ක ගැඹුරු විරුද්ධභාවයකින් ගැඹුරු තේරුම් ගැනීමකින් මුලින්ම ආදරය දෙන්න තරම් පුදුමාකාර බලයක් මාතුළු උත්පාදනය වෙනවා ජේසුනි ඒ ගමනට ආරාධනා සුසුමානිනි සොඳුරු ආරාධනාවක් මගේ පුතේ දුවේ ආදරණීය අම්මේ තාත්තේ ලැස්තිද ඔබ මම ඒ ජේසු දෙන ආරාධනාව ඉතසිතින් පිළිගන්න අපි ගොඩක් වෙලාවට ජීවිතේ වරද්ද ගන්නේ අපි ගන්න තීරණ තීන්දුව අපි හිතනවා මම මීට පස්සේ නම් කවදාවත් මේ වැඩේ කරන්නේ නැහැ අබ්බැහි වෙලා ඉන්නකොට ඒකෙන් ගැලවෙන්න බැරි වෙනකොට අපි හිතනවා හෙට ඉඳලා නම් මම ආයෙමත් ඔය ජහජරාව කටේ තියන්නේ නැහැ. සමහරලාට අපි හිතනවා මම රැවටුණා මම ගිහිල්ලා ඇබ්බැහි වුණා මම ෆෝන් එකට ඒ බලන මහා නරක නපුරු ජහජරාවල් එක්කම මගේ ජීවිතේ ගැට ගැහුණා. මම මීට පස්සේ නම් ජීවිතේට ඌව බලන්නේ නැහැ ඇහැක් කරලයි කියලා අපි හිතුවට දවසක් දෙකක් අපි ඉන්නව ගත්ත තීරණවල. හැබැයි දවස් 3ක් විතර යද්දී මොකක්ද වෙන්නේ සිතනම් කැමතිය ගතනම් දුබලව කියලා අපි කියන ඔන්න ඔහේ අද විතරක් පොඩ්ඩක් බොනවා අද විතරක් පොඩ්ඩක් ඔය වැඩේ කරනවා කියලා අපිම ඊට පස්සේ ඒ සීමාවන් අපිම බිඳගෙන ජීවිතේ අපි ආයෙමත් වහල්ලු ආයෙමත් ජීවිතේ ඇබ්බැහි වුවන් ආයෙමත් ජීවිතේ වහලියන් බවට පත් වෙනවා මොකක්ද ප්‍රශ්නේ ප්‍රශ්නේ තමයි අපි ගොඩාක් වෙලාවට අපේ සිතුවිලි වලට අපි ආමන්ත්‍රණය කරන්නේ දීර්ඝකාලීනව කියලා හිතලා අපි ගන්නෙ මහ දැවැන්ත තීරණ. හැබැයි දැවැන්ත තීරණ හැමදාම පවතින්නේ නැහැ. ඊට පස්සේ මගේ බිරිඳත් එක්ක මම කේන්ති ගන්න. ඊට පස්සේ මගේ ස්වම්පුෂ මම ඇත්ත කියනවා. ඊට පස්සේ මගේ අම්මයි තාත්තයි එක්ක මම හොඳින් ඉන්නවා. ඊට පස්සේ හැමදාම මගේ අම්මයි තාත්තයි එක්ක හොඳින් ඉන්නවා කියලා තීරණය කරලා දවස් දෙකක් තුනක් යනකොට ගැටෙනකොට ස්වභාවය කේන්ති යනකොට අඩිය හප්පන්න එතන කෝපෙ පොලේ ගහන්න හිතෙනවා මොනවා හරි බරෑරුම් දෙයක් එක්ක අපේ පුපුරනවා ඔක්කොම අරගත්ත තියෙන. ඇයි ඒ? ප්‍රශ්නේ තියෙන්නේ සිතුවිලි වල. ඔබට මට පුළුවන් නම් මේ අවුරුද්දේ අවසාන වෙමින් අලුත් අවුරුද්දට එද්දි කියන්න මම අවුරුද්දක්
මේ වැඩේ නොකර ඉන්නේ නැහැ මේක නරක දෙයක් නම් මේක අතහරින්න ඕන දෙයක් නම් ඉතුරු මුළු අවුරුද්දෙම මම මේක කරන්නේ නැහැ කියලා හිතලා හරියන්නේ නැහැ ණය වෙන්නේ නැහැ කියලා හිතන් මම ආයමත් නම් ණය වෙන්නේ නැහැ කියලා හිතුවට හරියන්නේ නැහැ ගන්න තීරණයක් අද දවසේ මම ණය වෙන්නේ නැහැ අද මම බොරු කියන්නේ නැහැ අද නම් මම ඔය ජහජරාව කටේ තියලා මාවත් නැති බංගස්ථාන කරලා මගේ පවුලටත් මම මහා විහිළුවක් බරක් වෙන්නේ නැහැ කියලා අපි තීරණයක් ගමු. අද නම් මම ඔය ජහජරාව බලන්න ගිහිල්ලා මගේ ජීවිතේ මම නිකාම්ම නිකං වහලෙක් වහලියක් වෙන තත්ත්වයටපත් වෙන්නේ නැහැ. හරි සරලයි. හිතන්න තියෙන්නේ අද දවස ගැන විතරයි. එතකොට හිත කියයි එහෙම කොහමද? එතකොට හෙට අනිද්දා හිතට කියන්නේ ආ හෙට ඕනම් කරනවා. හැබැයි අද නම් මම කේන්ති ගන්නෙ නෑ. අද නම් මම මෙහෙම මම තව කෙනෙකුට ගින්දරක් දෙන්නේ නෑ. මේ මොහොතේ ජීවිතය ක්‍රිස්තියානි අපි කියනවා. මොහොතේ ජීවිතය මේ මොහොතයි this present is the present. මේ වර්තමානයයි තිලිනය ජීවිතේ. වර්තමානය කියන්නේ අලුත් අවුරුද්ද. වර්තමානය කියන්නේ මේ මොහොත. මේ මොහොත අලුත් වෙනකොට හැම දවසම අලුත් අවුරුද්දක්. ඉලක්කම් මාරු වෙයි. හැබැයි ජීවිතේ අලුත් වෙනවා. ඇයි ඒ? අද දවස මම ගත කරන්නේ නැවුම්ව. ඉතින් මොකද වෙන්නේ? සමහර දවස් වලට කඩාගෙන වැටෙනවා. කරගන්න බැරි වෙනකොට ජීවිතේ ආයමත් වැටෙනවා. ගන්නවා තීරණයක් අද රාත්‍රියේ අලුත් දවසේ මම එහෙම කරන්නේ නැහැ. වැඩක් නැහැ මම ගැටිලා රණ්ඩු කරලා කෑකෝ ගහලා මගේ බලයෙන් ආධිපත්‍යයෙන් මිනිස්සු වෙනස් කරන්න බෑ. අවසානයේ වෙන්නේ මම විහිළුවක් වෙන එක විතරයි. ඒ නිසා අපි තීරණයක් ගමු. අපේ කේන්තියයි අපේ තරහවයි අපේ හැඟීමුයි අපිට හැමදාම නතර කරලා හිර කරලා පෙට්ට ගමේ වහලා තියන්න බෑ. හැබැයි අද දවසේ මට පුළුවන් මගේ හැඟීම් වලට දෙන්න පුංචි නියමු භාවයක්. පුංචි නායකත්වයක්. ඒ හැඟීම් වලට මම නිදහසේ ගලා යන්න කලාත්මකව සාහිත්‍යමය ලෙස මම ඉඩ දෙනවා. ඒ නිසා ලස්සන ගීයක් අහන්න තීරණයක් ගමු. ලස්සන චිත්‍රපටියක් බලන්න තීරණයක් ගමු. පවුලක් විදියට පොණ්ඩක් එළියට බහැලා පුංචි ගමනක් යන්න පටන් ගමු. ඒ නිසා තමයි ෆ්‍රැන්සිස් යුද්ධෝත්තම පාපාංශය කියන්නේ 2021 අවුරුද්ද ජගත් කතෝලික සභාවට ඉතාම සුවිශේෂී අවුරුද්දක්. ඇයි? උන්වහන්සේ කියනවා 2021 ඔක්තෝබර් මාසයේ ආරම්භ වුණා මේ සංගමනීය සභාවක් කරා යන ගමනක්. ඒ කියන්නේ සිනඩල් චර්ච්. ඒ කියන්නේ එක්ව ගමන් කිරීමේ ගමනක්. උන්වහන්සේ නොකිය කියන්නේ අපි එකතුලා නෙමේ ගමන් කරන්නේ, බෙදිලා. අපි පදවි විදියට බෙදිලා, අපි සභාවන් විදියට බෙදිලා, අපි නිකායන් විදියට බෙදිලා, අපි බෙදිලා මීසම් ඒකක අපේ කුලවලට අනුව. සමහර වෙලාවට තාමත් අපේ පල්ලි තියෙනවා ඒ කුලේ මේ කුලේ අය එකතු වෙන්නේ නැහැ. ඒ ජාතියයි මේ ජාතියයි අපේ පල්ලියේ හැමදාම පූජාව තිබේ සිංහලෙන්, දෙමළ පූජාවක් ඕනේ නැහැ කියලා. සමහර වෙලාවට ජාති කුල මේ මිත්‍යාවන් තාමත් අපේ අරටු අස්සේ තියෙනවා. ආ කියවීම කියන්න ඕන මේ පවුලේ නැත්නම් මේ වගේ කෙනෙක් ඒ වගේ පවුකාරෙක්ට මොකද අල්තාර ඉඩ දුන්නේ කියලා අපි අතරම මහා ජීවිතේ වල් වැඩිච්ච ගතානුගතික වහල් භාවයන් තියෙනවා. මෙන්න ෆ්‍රැන්සිස් යුද්ධෝත්තම පාපාංශික 2021 ආරම්භ කරන් එකිනෙකාට සවන් දෙන්න. සවන් දීම තමයි ප්‍රවිචය. එහෙම නැත්නම් ඩිසර්න්මන්ට් කියන එක ඇති කරන්නේ. ශුද්ධාත්මයන්ට අවශ්‍යයි සභාව නවෝදයක් කරා ගෙනියන්න. සවන් දෙන්න පටන් ගන්න එකිනෙකාට. සවන් දීම තුල අහන්න ඔබට මේ කතෝලික සභාව ධර්මය ඇතුලේ මොනවද දැනෙන්නේ? ඔබට සතුටුයිද? එහෙම නැත්නම් ඔබට තේරෙනවද මේක වෙනස් වෙන්න ඕන? අපේ ජීවිතය, අපේ ජනවන්දනාව, අපේ සම්බන්ධකම, අපේ සාමූහිකත්වය, අපේ සාංගික භාවයන්, දිලිඳන් දුප්පතුන් පීඩිතයන් එක්ක තියෙන අපේ සංවාදය, අනිත් ආගම් ගත කරන අයත් එක්ක, අනිත් සභාවන් එක්ක මොන වගේ සංවාදයක්ද තියෙන්නේ? සුදෝතම පියතුමා කියනවා ප්‍රශ්න කරන්න බය වෙන්න එපා. ඒ ප්‍රශ්නය හොඳද නරකද කියලා හිතන්න එපා. සුදෝතම පියතුමා කියනවා බය නැතුව ප්‍රශ්න කරන්න, ප්‍රශ්න කරනාට සවන් දෙන්න කියලා ඉල්ලනවා. 2021 ඔක්තෝබර් ඉඳලා 2022 පෙබරවාරි දක්වා මේ පදවි මට්ටමේ ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වෙලා 2022 ජනවාරි පෙබරවාරි වල ඉඳලා 2022 අවසානය දක්වා
ජාතික සභාවක් විදියට ඊට පස්සේ ආසියාතිකව නැත්නම් මහද්වීපික සභාවක් ලෙස 2023 මෙන්න ලස්සන මහා රදුගුරු සමුළුවක් එක්ක සුදෝතම පියතුමා කියනවා අපි එක්ව ගමන් කරන සභාවක් වෙමු කියලා. අපි ඒ නිසා දෙනත වසාගෙන අපි කියමු. ඔව් ප්‍රාණයානනි ඔබ වහන්සේ අපි අතර ගින්නක් විලසින් දවන්න අපේ පරණ ගති අපේ පරණ සිතුවිලි අපේ අතීතයට කා වැදුණු හිර වෙච්ච වහල් වෙච්ච වෙනස් වෙන්න බෑ කියලා අපි ගැට ගැහිලා ඉන්න තැන් සිතුම් පැතුම් ලිහන්න ලිහලා අපි තුල තියෙන ව්‍යාජ ගති අපිම හදාගත්ත අපේම නීති රීති සමහර ඒවා ඇස්සේ අපිම හිර වෙලා ඒ වලින් එළියට එන්න මේ පටු සීමාවන් වලින් එළියට ඇවිල්ලා නිදහසේ පියාඹන්න නිදහසේ බැඳෙන්න එක්ව ගමන් කරන්න ජේසුනේ ඔබ වහන්සේගේ ප්‍රාණය අපිට දෙන්න ඒ තුල ඔබ වහන්සේ මුළු විශ්වයම අලුත් කළ වදාර මැනව Shoot up.